විදුවින්ස හැමෝටම ආයුබෝවන්. අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ගැන. ඔබ ප්‍රකම්පණයට පත් කරන්නට පුළුවන් වෙන පොතක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් යුද සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට ෆ්‍රෙඩරික් ෆෝසිඩ්ගේ පොත් පිළිබඳව අපි වැඩි වශයෙන් කතා බහ කරනවා. හැබැයි ලංකාවේ 30 අවුරුදු යුද්ධය ඇතුලේ නොකියපු කතා, නොකියවෙච්ච කතා කොයිතරම්ක් නම් තියෙනවා. ඒ කතාවලින් එළියට ඇවිල්ලා තියෙන්නේ කොයිතරම්නම් සුළු ප්‍රමාණයක්ද. ඉතින් අපි සූදානම් වෙන්නේ රණමගොස්සේ නන්දි කඩාල් කලපුවට ගිහිල්ලා කඩොල් ඇත්තු එක්ක ආපහු එන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා එක්ක කතා කරන්න. ඉතින් එතුමා පිළිබඳව හරියටම හඳුන්වා දෙනවා නම් ප්‍රභාකරන් කියන කුරුළු ත්‍රස්තවාදියාව ඝාතනය කරපු සේනාංකේ සේනාංකාධිපති ආපහු. මොකද්ද මේ කඩොල් ඇත්තු කතාව? ඇත්තටම කඩොල් ඇත්තු පොත මම ඉදිරිපත් කරන්නේ නවකතාවක් විදිහට. මේකේ එන ප්‍රධාන චරිතය ඇවිල්ලා ආබාධිත සෙවලේ. ඉතින් මේ ආබාධිත සෙබලාගේ චරිතය ඉදිරිපත් කිරීමෙන් මම බලාපොරොත්තු වන්නේ ආබාධිත සෙබලුන්ට, ඒ කියන්නේ යුද්ධයේදී රට ජාති වෙනුවෙන් සටන් කරලා ආබාධිත තත්ත්වයට පත් වෙලා යුද හමුදාවේ ඉවත් වෙච්ච සෙබලුන්ට සමාජයේ මූණ පාන්නට සිදුවන ප්‍රශ්න අතරින්, ඒ කියන්නේ ප්‍රශ්න රාශියක් අතරින් කීපයක් ගැන තමයි මේකේ විදහා දැක්වීමක් කරන්නේ. ඒව බොහොම සංවේදී ප්‍රශ්න. ඉතින් නමුත් ඒ සෙබලා ඒ සංවේදී ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මේ පොතෙන් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙන දේ තමයි අපේ රටේ ජනතාවට ඒ අයට අද නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් උදා කිරීමට කැප කිරීම රාශියක් කරපු ඒ ආබාධිත සෙබලුන්ට ගැන යම් කිසි හැඟීමක්, ගෞරවයක් අපේ සමාජය තුළ ඇති කරගන්න. දැන් ඔබ වසර ගණනාවක් යුද විමේ ගත කරපු රණවිරුව. තුවක්කුව තමයි ඔබේ අතට පුරු. දැන් මේ තුවක්කුවෙන් පෑනට මාරු වෙන එක මොන වගේ අත්දැකීමක්ද? ඇත්තටම මම පොතක් ලියන්න කල්පනා කරේ තුවක්කුව අතේ තියෙන කාලෙම. ඒ කියන්නේ යුද විමේදී අපේ සෙබළුන්, අපේ නිලධාරීන් මොන තරම් කැපකිරීමක් කරනවද? සමහර අවස්ථාවලදී මැස්සෝ වගේ මියගියා. සමහර අවස්ථාවලදී අතපය කෑලි වලට ගැලවිලා ගියා. බිම්බෝම් වලට අහුවෙලා මුළු ශරීරයම කෑලි කෑලි වලට ගැලවිලා ගියා. ඒ තරම් කැපකිරීමක් කරපු මිනිසුන් කොට්ටාසයක් ගැන කිසිවක් නොලියා, කිසිවක් නොදැන රටේ ජනතාවේ ඉන්නව දැක්කහම ඒක කනගාටුවට කරුණක් වෙනවා. ඒක නිසා මම මේ යුද්ධේ පවතින දවස්වල මම තීරණය කරා යුද්ධයේ අවසන් වුණොත් යම් කිසි දවසක මේ යුද්ධයේදී මේ අපේ සෙබළුන්, අපේ නිලධාරීන් කරලා කැපකිරීම, මේ කැපවීම ගැන මම යම් කිසි සටහනක් තිබිය යුතුයි කියලා. ඉතින් ඒ සටහනක් තබනකොට ඒක අවංකවම ලියන්න අවශ්‍යයි කියලා මම හිතුවා. ඉතින් මම යුද්ධයේ ඉවරෙන වසර 4කට ඉස්සෙල්ලා තමයි මේක හිතුවේ. හිතලා මට ඉතින් ලිවීමේ හැකියාව මට පුංචි කාලේ, ඒ කියන්නේ ස්කෝලේ යන කාලේ නම් තිබුණා. ඉතින් මම මගේ අත්අකුලින් මම මේක ලිව්වා. ලියලා පොතක් විදියට අපේ රටේ ජනතාව ඉදිරිපත් කරා. ඒ පොත ඉතාමත් ජනප්‍රිය වුණා. අදටත් ඒක ජනප්‍රියයි. ඒ ගැන මට ආඩම්බරයි. ඒ වගේම ඊට වඩා මම ආඩම්බර වෙනවා මම ඇත්ත ඇති සැකේ ලියලා තියෙන එක. ඒ කියන්නේ අපේ අතින් වරදක් වුණා නම් මම ඒක වැරදි, ඒ ගැන කනගාටු වෙනවා කියන්නේ කියනවා. අපි හොඳට වැඩ කරපුව, අපි මේ හොඳට වැඩ කරා, අපි මේ අහිංසක දෙමළ ජනතාව බලාගත්ත මේ වගේ කරනවා කියලා තියෙනවා. ඉතින් එහෙම නැතුව අපි කරපු හොඳ විතරක් ලියලා මේක සාර්ථක පොතක් නිම කරන්න බෑ. ඒ කියන්නේ සාර්ථක පොතක් වෙන්න නම් පොත ලියන කර්තෘවරයා අවංක වෙන්න ඕනේ, ඇත්ත ඇති සැකේ ලියන්න පුළුවන් කම තියෙන්න ඕනේ. ඉතින් මම කරන ලද්දේ ඒකයි. ඉතින් එතකොට මේ පොත අද ලංකාවේ බොහෝ දෙනෙක් කියවලා තියෙනවා. මම යන හුඟක් තැන්වල මේ පොත කියවපු අය මට හම්බ වෙනවා, ඒ පොත ගැන කතා කරනවා. ඒ අතරේ මේ පොත අතට අරගෙන මට මඩ ගහන්නත් කට්ටියක් වැඩ කටයුතු කරන්න තියෙනවා. ඒව මට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාවගෙන් වැඩි කොටසක් මේ පොත පිළිගන්න තියෙනවා මට ඒ ඇති. දැන් අපේ සමාජයේ රණවිරුව පිළිබඳව ලොකු ආඩම්බරයක්, ඒ වගේම රණවිරුව පිළිබඳව ලොකු ගෞරවයක් මිනිසුන්ගේ හදවත් තුළ තියෙනවා. හැබැයි මේ රණවිරුව පිළිබඳව තියෙන ගෞරවය නැති කරන විවිධාකාර නිර්මාණ අපිට දකින්න ලැබෙනවා. දැන් අපි විශාල වශයෙන් දකින්නේ රණවිරුව පිළිබඳව නෙගටිව් ආකල්පයක් දෙන, ඒ කියන්නේ රණවිරුව මෙන්න මේ විදිහේ අපරාධ කරනවා, රණවිරුව මේ යුද භූමියේදී හැසිරුනේ මෙහෙමයි, මෙන්න මේ ආකාරයෙන් වැරදි දේවල්, ඒ කියන්නේ රණවිරුව පිළිබඳව වැරදි චිත්‍රයක් මවාපාන නිර්මාණ තමයි අපි දකින්නේ. ඔබ දැන් මේ යුද භූමියේ වසර 30ක යුද භූමියේ ඇතුලේ සුවිශාල කාර්යභාරයක් කරපු නායකයෙක් විදිහට ඔබේ සෙබළුන් පිළිබඳව මේ වගේ නිර්මාණ කරන අය පිළිබඳව ඔබට මොකද තියෙන මතය? ඇත්තටම මට මෙතනද කියන්න තියෙන්නේ එවන් නිර්මාණ කරලා, එවැනි පහත් විදිහේ නිර්මාණ ජනතාවට ඉදිරිපත් කරලා හිටන්
සම්භාව්‍යය කියන ලේබලේර තමයි ඒගොල්ලෝ ඒවා ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කළ සෙබළුන්වත් සෙබළුන්ගේ ගෙවල් වල ඉන්න බිරින්දෑවරුන්වත් ඉතාමත් පහත් තත්ත්වයක ඇද දාපු අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මේ විදිහේ චිත්‍රපට කීපයක් ලංකාවේ ඇති වුණා සිංහල චිත්‍රපට. නමුත් මේ වැදී විශාල කරකිරි කලකිරීමක් මේ අපේ සෙබළුන් අතර ඇති වෙච්ච බව මට මතකයි ඉන්නවා. නමුත් මෙතන මගේ පොතේ එන ප්‍රධාන චරිතය විදිහට ආබාධිත සෙබළා ගැන කියවනකොට ඔබට තේරෙයි මොනතරම් මානුෂීය ගතිගුණ තියෙන පුද්ගලයෙක්ද මේ කියන එක. ඒ වගේම අර ඔබ කිව්ව විදිහේ සම්භාව්‍ය නිර්මාණ වලින් සමහර ඒවා වලින් මෙවැනි සෙබළුන්ගේ බිරිඳවරුන්ට බොහොම නිින්දිත විදියට පහර දීලා තියෙනවා. නමුත් මෙතන මේ චරිතයේ එන බිරිඳගේ භූමිකාව ඔබ කියවලා බැලුවොත් ඔබට තේරෙයි මේ බිරිඳ තමන්ගේ ආබාධිත සෙබළාව ආබාධිත සැමියා මොනතරම් ආදරයෙන් ගෞරවයෙන් රැක බලාගත්තද කියන එක. ඉතින් ඒ වගේ බිරින්දෑවරුන් දසදහස් ගාණක් අදත් අපේ ලංකාවේ ඉන්නවා. ඒ සෙබළුන්ගේ හෙට දින බොහොම ගෞරවයෙන් බොහොම ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඒ බිරින්දෑවරුන් කටයුතු කරනවා. ඉතින් ඒ බිරින්දෑවරුන්ගේ අගය මම හිතනවා මේ පොත කියවන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් ඔබ ආදී ආනන්ද එතකොට ඔබත් එක්ක සටන් කරගුණේ හිටපු මෙහෙවපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේම සරත් පොන්සේකා මහත්මයා මේ සියලු දෙනා ආනන්දිය. මේ අත්දැකීම ඔබට මොන වගේද දැනෙන්නේ ආනන්දියන් පිළිබඳව සහ ඔවුන්ට මේ අවස්ථාවේ දෙන්න කියලා කරන්නේ? ඇත්තටම ආදී ආනන්දියේ විදියට මම බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවා ආනන්ද විද්‍යාලයේ නම. මොකද මේ යුද්ධයට අවසන් යුද්ධයේදී නායකත්වයේ දීපු නායකයෝ බැලුවහම ගෝඨාභය රාජපක්ෂ මහතා, සරත් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා, අඩ්මිරාල් වසන්ත තරන්නකොට මහතා, අඩ්මිරාල් සරත් වීරසේකර මහතා, එතකොට මම කමල් ගුණරත්න, මේජර් ජෙනරල් ජගත් ඩයස්, මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා, මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ මේ අපි හැමෝම ආනන්දයෙන් බීමිච්ච ආනන්දී. ඉතින් මේ යුද්ධයේ අවසානයේදී අවසාන යුද්ධයට නායකත්වය දුන්නේ අපි. ඒ කියන්නේ කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකෙක් ජේෂ්ඨතම නිලධාරී ශ්‍රේණංක අධිපතිවරු බොහෝ දෙනෙක් ආදී ආනන්දිය. ඉතින් ආදී ආනන්දියන් විදියට එහෙම නැත්නම් ආදී ආනන්දියේ විදියට මම කියන්න තියෙන්නේ අපේ ඒ කාලේට අපේ විදුහල්පතිතුමා අපි හැමදාම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන ඒ ගුරු පියාණන් ජීඩා කර්නල් ජීඩබ්ලිව් රාජපක්ෂ ගුරු පියාණන්ගේ නම මේ අවස්ථාවේ මතක් කරන්නේ. අපිට යම් කිසි නායකත්ව හැකියාවක් අද තියෙනවා නම් ඒ නායකත්ව හැකියාව අඩිතාලම ලැබුණේ අපිට ආනන්ද විද්‍යාලයේ. ඒ අඩිතාලම ආනන්ද විද්‍යාලයෙන් ලැබෙන්න පුරෝගාමී වුණේ අපේ පිටපු විදුහල්පති කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ ගුරු පියාණන්. ඉතින් එතුමා මම බොහොම නමස්කාර පූර්වකව බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. එතුමාගේ ලැබුණු ආදර්ශය, ඒ වගේම දැනුම සහ මඟ පෙන්වීම අපිට අපේ මාර්ගයේ බොහොම සාර්ථකව ඉදිරියට ගමන් කරන්න පුළුවන් ලොකු උදව්වක්. අපේ රටේ ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී පසුබෑමට ලක් වෙච්ච අවස්ථා ගණනාවක් තියෙනවා. අපි ගත්තොත් 71 කැරල්ල, 83 කළු ජූලිය, ඊට පස්සේ 88 89 කාලේ වීෂණේ, ඊට පස්සේ අපි 30 අවුරුදු යුද්ධේ. ඉතින් මේ පිළිබඳව ලොකු අත්දැකීමක් නැති තරුණ පිරිසක් තමයි අද ලංකාවේ සිටින්නේ සහ ඔවුන් මේ පිළිබඳව අත්දැකීමක් නැතුව විවිධ ජාතීන් එක්ක විවිධ ආගම් එක්ක ගැටුම් ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ වසර ගණනාවක යුද බිමේ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් විදිහට, සෙන්පතියෙක් විදිහට මේ තරුණ පරම්පරාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මට තරුණ පරම්පරාවට දෙන්න තියෙන පණිවිඩය තමයි දරුවනේ ඔබලා ඒ අතීතය ගැන දන්නේ නැත්නම් මගේ පොත අරගෙන කියවන්න, ඔබගේ මිතුරෙක් ගාව තියෙනවා නම් ඉල්ලගෙන කියවන්න. ඒ පොතේ සම්පූර්ණයෙන් තියෙන ඒ සම්පූර්ණ විස්තරය. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙය තමයි වසර 2009 මැයි මාසේ 19 අපි මේ යුද්ධය අවසන් කරේ. අපේ රටේ පේදුරු උතුරුම කොනවන පේදුරු තුඩුවේ ඉඳන් දකුණු කොනවන දෙවුන්දර තුඩුවට යන මේ මුළු භූමි භාගයේම හැම බිම් අඟලක් පාසාම හැම අස්සල් කුල්ලක් නැරම මේ භූමි භාගයේ ඕනෑම තැනක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාති ભેදයක් නැතිව බෞද්ධ හින්දි ක්‍රිස්තියානි හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම් ભેදයක් නැතිව ගොවිගම වෙල්ලාල කරාව සලාගම එහෙම කුල ભેදයක් නැතිව වයස්ගතව මහල්ලාගේ පණන් ලාබාලම නදරුව දක්වා හැම දෙනාටම ගැහැණු පිරි ભેදයෙන් නැතුව එක පොඩියක් යටතේ එක ජාතියක් විදියට ඒ ඕනෑම තැනක ලංකාවේ මේ භූමි භාගයේ ඕනෑම තැනක
එකා වගේ එක බලයක් භුක්ති විඳින්න ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කිරීම තමයි අපි කරලා තියෙන්නේ. එහෙනම් මට තරුණ පරම්පරාවට දෙන්න තියෙන කණිඩේ තමයි අපි මේ රට නිදහස් කරගත්තේ ත්‍රස්තවාදී ඒ අඳුරු සෙවණැලි අයින් කරලා මේ රට ඔබට නිදහස් කරලා දීලා තියෙන්නේ. එකා වගේ හැම කෙනෙක් එක්කම ජීවත් වෙන කිසිම ಜಾති ભેද ආගම් ભેද කුල ભેද ගන්න නැතුව ශ්‍රී ලාංකිකයෙක් විදිහට ජීවත් වෙන. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපි ජීවත් වුණොත් එකවන්ව ජීවත් වුණොත් අපිට අපේ මාතෘභූමිය හොඳ තැනකට දෙන්න. එතුමන්ගේ සඳහන් කළේ රණමගොස්සේ නන්දිකඩාල් කලකෝට කියන පොත පිළිබඳව. මේ පොත සමහර විට ඔබ කියවලා ඇති. කියවලා නැත්නම් මේ පොත ඔබ එතුමන් සඳහන් කළා වගේ අරගෙන කියවන්න අපේ රටේ ඉතිහාසය පිළිබඳව ඔබට ඔබ නොදන්නා බොහෝ දේවල් දැනගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි නන්දිකඩාල් කලකුවෙන් කඩොල් ඇත්තු බලන්න එන්න සූදානම්. කඩොල් ඇත්තු කවදද අපිට දකින්න පුළුවන් වෙන්නේ? කොහොමද මේ පොත ලබා ගන්න හැකියාව තියෙන්නේ? ඇත්තටම මේ තියෙන කඩොල් ඇත්තු පොතේ පිටකවරය. ඉතින් මේක ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහත්මයා තමයි මේක මේ පිටකවරය නිර්මාණය කළේ මගේ අදහසට අනුව. ඉතාමත් ලස්සනට එතුමා නිර්මාණය කළ දුන්නා. මේ පොත අපි මේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා එළිදක්වනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා ඉඳන් දිවයිනේ බොහෝ පොත්ශාලාවල් පොරබල පොත්පල් වලින් ඕනෑම කෙනෙකුට අරගන්න පුළුවන්. දැන් මේ දවස්වල ගොඩක් පොත්වලට දාන නම් පිළිබඳව වාද විවාද පවතිනවා. ගොඩක් සමාජයේ කතා බහට ලක් වෙනවා. ඒ අතරේ ඉංජිනේර ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා මේ පොතට දාලා තියෙන නම කඩොල් ඇත්තු. කඩොල් ඇතා කියපුවම අපි දන්නවා ලංකා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. මොකක්ද හේතුව කඩොල් ඇත්තු කියලා නම දාන්නේ පොතට? ඉදා ගැමුණු දුටුගැමුණු මහරජතුමාගේ යුද්ධයේ එළාරස්සම යුද්ධයේදී කඩොල් ඇතා විශාල සේවයක් කරා කියලා. ඒ කියන්නේ කඩොල් ඇතා නැත්තම් ඒ යුද්ධයේ අවසාන කොටස ජය ගන්න බැරි වෙනවා කියලා ජන ප්‍රවාදයේ නැත්තම් ඉතිහාසයේ සඳහන් කරනවා. එතකොට මේ යුද්ධයේදී ඒ වගේ මේ කඩොල් ඇතා කරන සේවය වගේ සේවය වගේම සේවයන් කරපු සේබලුන් වාසියක් ඉන්නවා. ඉතින් ඒ අය මොහොතේ කල ආබාධිත තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේකෙදී මම කඩොල් ඇත්තු කියලා හඳුන්වලා තියෙනවා ඒ කට්ටිය. අපි දන්නවා කඩොල් ඇතාට යුද්ධයේදී බරපතල හානි සිද්ධ වුණා. හැබැයි කඩොල් ඇතා ඒ සියලුම හානි දරාගෙන දුටුගැමුණු රජතුමාව ජයග්‍රහණය කර අරගෙන ගියා. ඉතින් මේ වගේ කඩොල් ඇත්තු පිළිබඳව ලියවිච්ච පොතක් තමයි මේ මෙච් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාගේ කෘතියක් විදිහට එළිදකින්නේ. දැන් කඩොල් ඇත්තු පිළිබඳව විවිධාකාරයේ මතිමතාන්තර ඔබට තියෙන පුළුවන්. සමහරු කියනවා මේගොල්ලෝ ගියේ රටට ආදරේ නෙවෙයි යුද්ධෙට ගියේ ඔවුන්ට රස්සාවක් නැති නිසා කියලා. හැබැයි අපේ රටේ තරුණ පරම්පරාව බෝක්කුඩ රස්තියාදු වෙනකොට ඔවුන් මද්‍රව්‍ය අරගෙන මේ රට විනාශය කරා අරගෙන යනකොට ඔවුන්ට කොන්දක් තිබුණා රස්සාවක් කරන්න හරි තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමන්ගේ මරණය කොයි වෙලාවෙද ලැබෙන්නේ කියන එක පිළිබඳව හරියට දන්නේ නැතුව මරණය අතේ තියාගෙන යුදබිමට ගිහිල්ලා අඩුතරමේ තමන්ගේ අම්මා තාත්තා ඒ වගේම සහෝදර සහෝදරියන් තමන්ගේ බිරිඳවරුන්ට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතුරු කරන්න ඔවුන් යුද්ධෙට ගියා. ඉතින් මේ ඔවුන්ගේ කතාව ඔබ කියවිය යුතුම ඔවුන්ගේ කතාව සැප්තැම්බර් 7 වෙනිදා කඩොල් ඇත්තු මිලදී ගන්න විදු ඔබට ආදරෙන් මතක් කරනවා.